ஐயோ மங் கிவனி வாட பந்தி அதோட என்ன பாக்கியல அவட பாசே எலியே இந்த குஹாகே சவுண்ட் எக்கே சிக்னல் எக்க தென்ன கிமா கிலா மதக நெத்த சிக்னல் எக்கக் நான் துன்ன பங் சவுண்ட் எக்க பொட்டக் அஸ்ஸட் கியா ஓம் பல பங்கோ கோ 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 මොනවද කෝකෝ කියලා ඉල්ලන්නේ ගමන මං මේ මයිකල් කොළුවගේ අප්පච්චි ඊට එහා පැත්තේ ඉන්නේ මයිකල් කොළුවගේ අම්මලු අම්මලු ඇයි විශ්වාස නැද්ද ළඟට එන්න කිව්වේ උඹේ කද්දෙන්ද චී 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 විදුහල්පතිවරේ කියලා කතාවද මේක මේ කිව්වේ මයිකල් ඒ කියන්නේ එතකොට මේ සිය උඹේ අපච්චි නෙමෙයි ආ නැටිච්ච කියපන් මේ තරම් ලොකු බොරුවක් අපිට කරේ ඇයි කියලා මේ වගේම ළමෙක් මගේ කලින් විබරව ඉස්කෝලේ තියදියා ඒකට නම් මං කලිසමයි කමිසේ ගලවලා කට්ටව්වේ දඩගස්සලා හොඳ දඩුවමක් දුන්නා අඩේ මයිකල් කියපන් ඇයි මේ වගේ බොරුවක් කරේ කියලා නැටිච්ච අපේ අම්මයි තාත්තයි දන්නේ නැහැ මල් ලොකු ෆෝන් එකක් පාවිච්චි කරනවා කියලා. එයාලා දැනගත්තනම් පස්සේ පැත්තේ පාරවල් ඉදින එකන් සැප කෑමක් කන්න වෙන්නේ ටීචර්. ඒකයි මේ සීයවයි නැන්දවයි එකන් ආවේ. මරු පොඩි කාලේ ඉඳන් හැදෙන විදිය. උඹ මේ සීයව එකන් ආපේක හොඳයි. උඹලා අම්මවත් තාත්තවත් කරන්නේ නැති වැඩක් නේ මේ සීය කරේ. දැන් ඉතින් හරිනේ. හරි තමා නාකියා මම බලා ගන්නකො නාකියා ගැන කපන බුරිය නාකියාගේ ලබ්බ මගේ බුරිය කපන්න උඹ හිතුවා මදි කොල්ලෝ ඇයි බෑ කියලාද හිතන්නේ නාකියා ඉන්නකො කපලා පෙන්නන්න මම හරි 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 මේ නඩුවට දැන් වෙලා ගත ඇති වෙච්ච දේවල් ඔක්කොම උනේ හොඳයි කියලා දැන් ඔය සීයි අකයි යන්නකො ආයි එහෙම මේ වගේ වැඩ වලට සම්බන්ධ වෙනවම නෙමෙයි හරිද හොඳමයි ප්‍රින්සිපල් සර් අපි එහෙනම් ගිහින් එන්න කොල්ලෝ එළියට වරෙන්කෝ කතා කරගත්ත විදිහ ගනුදෙනු විවර කරගන්නත් එපායි මොකක් කියන්නේ ළමයා ඊළඟට උඹ උඹට දැන් දඩුවම් කළ වැඩක් නැහනේ ලොකු දඩුවම හම්බ වුණානේ ආයි එහෙම මේ වගේ දෙයක් කරලා තිබුණොත් කපනවා බෙල්ල නෑ නෑ බෙල්ල කපනවා කවුරු කපන්නේ දඩුවම් කරනවා උපරිමෙන් හරිද දැන් පලයන් එහෙනම් විදුහල්පතිතුමා මා ගිහිල්ලා එන්නද බන්දිය පත්‍ර හොඳමයි මල්ලිකා දීච කොමේ කතාම නෑනි ඒකනේ දැන් නම් එන්න වෙලා නෑ අයියේ ආ අරෙන්නේ අරෙන්නේ ආ වරෙන් වරෙන් කොල්ලෝ උඹේනකන් තමයි බලන් ඉදියේ නාකියා තවත් මොනවද දන්නේ බලන් ඉන්නේ ඇයි මොකද ඇයි මොකද කියන්නේ අපිට බොරොන්දු වෙච්ච ගාන බේරපන් වැඩේ කරගත්තනම් මං කිව්වනේ වැඩේ උනාට පස්සේ ඤම්පචම් බෑ කියලා අනේ අම්මා පා පතෝල නාකියා එනවද මෙතන ලැජ්ජ නැතුව මගෙන් සල්ලි తిනන්න මගේ ෆෝන් එක කුඩු පටන් කරලා දාලා මෙතන කොල්ලෝ කොල්ලෝ මේ උඹ කිව්වේ උඹේ අපච්චි විදියට තාත්විකව රඟපාන්න කියලා මං උඹ කිව්වා විද්‍යටම උඹේ අපච්චි විදියට යුතුයකම් එකම රඟපෑවා උඹ දැන් කියන්නේ නැහැ කියලාද මගේ ඉවසීමේ සීමාව පැන්නුවා නාකියා අම්මෝ මතක ඇහුවෝ මාව හොස්පිටල් ගිහින් දාන්න අයියෝ අම්මෝ කොන්ද අනේ බන් තනුක කොල්ලෝ මාව ගිහිල්ලා හොස්පිටල් දාහන්කො බන් හොස්පිටල් දාන්න සීයේ මං නාකි අම්මට කෝල් එකක් දීලා කිව්වා සීයට තව ළමයි ඉන්නවා කියලා අපේ ගමේම දැන් ගෙදර ගිහින් නාකි අම්මගේ කොසුපාරවල් කඳ නැතිලා ඉන්නේ මොකා ආච්චි අම්මගෙන් කුසු පාරවල් කන්ද මොනවද මේ උඹ කියවන්නේ කියවන්නේ දැක්ක දේවල් මං යනවා අදේ හාමිනේ
යකෝ එහෙම දෙයක්ද උනේ මේ දලුකේ ආච්චි අම්මට කෝල් එකකුත් දීලා කිව්වා අබිනිසිය ගැන මාර වැඩක් වෙන්නේ ඒකද කමක් නෑ ගුටි කන්නත නාකියා ඉතින් දැන් උඹේ වැඩේ හරි ගියාද පොල් එක හම්බුණාද නෑ බං නෑ වම්බටු නාකියා ඒක පොලේ කැහුවා කියහන්කො ගත්ත ගමන් මගුල කුඩු පටන් වෙලා ගියා ෆෝන් එක අඩේ ආ මේ ඉන්නේ අපේ අබිනිසියගේ අලුත් පුතන් ගියා ඒ ගමන මේ ගෝතිය මගුලක් කතා කරනවා ඒ දලුකියා නෑ නෑ බං මේකයි වෙලා තියෙන්නේ පතපත 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 මොකක් එතකොට අපි අබිනිසිය සල්ලි වලටද මේ ඔක්කොම කරලා තියෙන්නේ ඈ ඔව් යකෝ මුගේ ෆෝන් එකත් පොලේ ගහලා උඹලා සියගේ ඇක්ටිං වැඩි වෙලා උඹලා සියව අහුවෙන්නේ නැත ආයි පරක් දලුකියා දැක්කතන ගහනව ඕකට කරවල නාකියා අඩේ සකල සතමේ බොදු බැතියෙන් නම දින තුරු තුරු හැම පේන සුගත තතගත ලෝක සිවං කරේ සම්බුදු හිමි පාදේ පාදේ නෝනේ නෝනේ මෙන්න ඔයාට කෝල් එක ආ ඉන්න මහත්තයා මං එන්නම් හෙලෝ කවුද මේ මං මේ ඉස්කෝලේ මල්ලිකාදීට කතා කරන්න යන්නේ ආ නේ මල්ලිකාදීට ඇයි දන්නේ අපිට කලින් කියන්න මතකුණා ඔයාගේ පුතා හිටි අර ගිය කලාප විභාගයෙන් පළවෙනියා වෙලා ලකුණු 100ක් අරගෙන මොනවා කියන්නේ ටීචර් පළවෙනියා වෙලා අපේ හිටි ඔව් අපිට පුදුමයි තමයි ඒත් මේක එහෙම වෙලා අම්මේ අනේ හරි ටීචර් හරි මං එහෙනම් කියනවා හොඳම හිටි කියන්නේ මහත්තයා මහත්තයා මොකද නෝනේ යකෙක් දැක්ක වගේ කෑ ගහන්නේ මහත්තයා අපේ හිටි කලාප විභාගයෙන් පළවෙනිය වෙලාලු මේ මල්ලිකාටි කියෙන් කතා කරලා කිව්වේ මොනවා හරි බුදුමයි ඒක තමයි මහත්තයා මේක ඇහේ ගිහිලා වැරදි වැඩ කරාට පේපරේ හොඳට ලියලා අවිලා තියෙන්නේ මට හරි සතුටුයි මහත්තයා අපේ හිටි එන්න එන්න දස්වන එකට ඔව් නේද සර් උඩ නැගිල්ලක් වගේ එකක් පරිත්‍යාග කරන එක ටිකක් කල්යන වැඩක් නේද ඔව් ඔව් මට තේරෙනවා අපිට බැයිද සර් ඉස්කෝලේට බස් එකක් වගේ දෙයක් දෙන්න සර්ට එහෙම පාස් කරලා දෙන්න පුළුවන් නම් අපි එහෙම කරමු ඒක අවුලක් නෑ හරි සර් හරි වැඩේ හරි කළා බෙදීච මොකද කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සර් ගොඩනැගිල්ලක් වගේ දෙයක් දෙන්න නම් අමාරුයිලු මං ඇහුවා එහෙනම් බස් එකක් පාස් කරලා දෙන්න පුළුවන්ද කියලා ඒක නම් පුළුවන්ලු එහෙනම් හරි නේ සර් මං කෝල් එකක් දීලා ආරංචිය කියන්නද ඉස්කෝලේට යන්න කොයි නන්ටිද කෝල් එකක් දීලා හරි සර් විදුහල්පතිතුමාගේ ෆෝන් එකට කෝල් එකක් නේද අරන් බැලුවනම් හරි හෙලෝ අපි මේ කලාපෙන් කතා කරන්නේ විදුහල්පතිතුමා ඉන්නවද දන්නේ විදුහල්පතිතුමා නම් මේ වෙලාවේ එළියට ගිහිල්ලා නේ ඇයි දන්නේ මේකයි කෝල් එකක් ගත්තේ ඔයාලගේ පාසලට අපි අර විභාගෙන් පාස් වුණ ළමයා හන්දා පාස් කරලා දෙනවා කියලා කිව්ව උපකරණ ටික වෙනුවට බස් එකක් පාස් කරලා දෙන අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක තීරණය කළා මොනවා බස් එකක් පාස් කරලා දෙනවා ඉස්කෝලේට ඔව් ඔව් මං ඒක කියන්න ගත්තේ ඉස්කෝලේට බස් එක හෙට අනිද්දාම දෙන්න පුළුවන් වෙයි පොඩි උත්සවයක් කියලා සූදානම් කරන්න වෙයි ඉස්කෝලේ හරි හරි මඩම් මෙහෙ ඔක්කොම අපි සූදානම් කරන්න දෙයනේ ඉස්කෝලේට බස් එකක් හම් වෙන්න යන්නේ මේ ඔක්කොම අපේ හිටි හඳ නේද දැමම ගිහිලා විදුහල්පතිතුමාට කියන්න ඕනි මේ වගේ ආතල් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා ගැතු වෙන්න යාළුවනේ